unprotected sex ගැන අපි කතා කරන්නේ මොනවද unprotected sex කියන්නේ අනාරක්ෂිත ලිංගික ක්‍රියා අපි දන්නවා අපි හැමෝම ලිංගිකව ක්‍රියාකාරී මිනිස්සු sex කරනවා අඹ සිදුවීම් සිද්ධ වෙන්න පුළුවන් අපේ ජීවිතේ ඉතින් unprotected sex කිව්වහම අපේ ඉනෙන් පහළ සෞඛ්‍ය ගැන අපි අනිවාර්යෙන් වගකීමෙන් යුතුව වැඩ කරන්න ඕනේ අපි අපිට ලෙඩක් හැදෙන්න පුළුවන් අපිට මොනවා හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඕනම ලිංගික ක්‍රියාකාරකමක් unprotected sex විදිහට අපිට දකින්න පුළුවන්. ඉතින් ඇයි අපි unprotected sex කරන්නේ? ඇයි අපිට ආරක්ෂාව වෙන්න බැරි? Unprotected sex කියුවහම අපිට condom එකක් යූස් කරන්න පුළුවන් නැත්නම් HIV වගේ ලෙඩ හැදෙන්න ඇති වෙන්න පුළුවන් ප්‍රතිවර්ග තියෙනවා. නැත්තං HIV වලට නිරාවරණය වුණා කියලා දැනගත්තට පස්සේ අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා මේවා ගැන අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ. එතකොට unprotected sex වෙන්නේ නැහැ අපි අතින්. අපිට ඕන කෙනෙක්ට condom එකකට access තියෙනවා. ඕන කෙනෙක්ට condom ගන්න පුළුවන්. 16ට වැඩි නම් sex කරන්න කැමැත්තෙන් ඇතුව condom එකක් පාවිච්චි කරලා sex කරන්න පුළුවන්. ඉතින් unprotected sex වලට යනවට වඩා ලෙඩක් හදා ගන්න නැතුව condom එකක් use කරලා sex කරන එක තමයි අපි හැමෝම කරන්න ඕනේ. ඒක අවුරුදු 16 ඉඳන් ඕනම වයස් ප්‍රමාණයක් දක්වා ආරක්ෂිත විදිහට sex කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. අපි දන්නවා සමහරු ගොඩක් කැමති මද්‍රව්‍ය භාවිතා කරලා sex කරන අය ඉන්නවා. නැත්තම් liquor සර ගන්නවා, වෙන වෙන දේවල් ගන්නවා. ඒ වෙලාවට අපේ සිහිය පොඩ්ඩක් අඩු වෙනවා. අපි එතකොට අනිවාර්යෙන් අපිට තේරුමක් නැහැ. අපි ආරක්ෂා වෙන්න ඕනේ කොහොමද? අපිට ආරක්ෂාවක් තියෙනවද? අපි කවුරු එක්කද එකතු වෙන්නේ? මේ වගේ ප්‍රශ්න අපිට තියෙනවා. ඉතින් ඒ වෙලාවට අපි අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ අපේ ළඟ කොන්ඩම් එකක් තියාගන්න. නැත්තම් PrEP වගේ ටැබ්ලට් එකක් පාවිච්චි කරලා තියෙන කලින් ඉඳන්ම නැත්තම් post exposure කියන්නේ මොකද්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. මේ වගේ ක්‍රම ගැන දැනගෙන ඉන්නවා නම් අපි unprotected sex කියන අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් කියන තැනට යන්නේ නැහැ. ඒකෙන් අපිට පරිස්සම් වෙන්න පුළුවන් ගොනෝරියා වගේ සිෆිලිස් වගේ හර්පිස් වගේ නැත්නම් HIV කිව්වොත් ඒ වගේ ලෙඩ වලින් අපිට පරිස්සම් වෙන්න පුළුවන්. එහෙම අපි අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකමක් සිද්ධ වුණොත් අපි මොකද කරන්නේ? අපිට පුළුවන් ඉක්මනට ටෙස්ට් එකකට යන්න. HIV ටෙස්ට් එකක් ගෙදරට ගෙන්නම් කරගන්න පුළුවන්. නැත්නම් ක්ලිනික් එකට යන්න පුළුවන්. නැත්නම් අපි ඉස්සරහට sex plan කරලා කරනවා නම් අපිට PrEP වගේ පිල් එකකට යන්න පුළුවන්. මේ වගේ ගොඩක් ක්‍රම තියෙනවා. ඉතින් අපි අයි අපේ ලිංගික ජීවිතය ගැන එච්චර හිතන්නේ නැතුව අපි අපේ ජීවිතය අවදානමක දාගන්නේ. ඉතින් අපිට පුළුවන් අපේ ලිංගික සෞඛ්‍ය ගැන වගකීම අද ඉඳන් හිතට අරගෙන ඉස්සරහටත් අපේ sex plan කරලා unprotected sex නොකර නිදහසේ තමන්ගේ ලිංගික ජීවිතය විඳින්න. ඒ වගේම තමයි ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්නත් අපිට ක්‍රම ගොඩාක් තියෙනවා. unprotected sex එකක් වුණොත් මද්‍රව්‍ය අරන් හරි නැත්නම් බීලා ඉන්න වෙලාවක හරි නැත්නම් අහඹ සිදුවීම් අපේ ජීවිතේ සිද්ධ වෙන්න පුළුවන්. අහඹ සිදුවීමක් සිද්ධ වුණොත් මොකද කරන්න පුළුවන්? ඔයාලට පුළුවන් noforsure.lk කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ජාතික ලිංගාශ්‍රිත රෝග හා AIDS මර්ධන වැඩසටහනේ ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාගේ අවදානම කොච්චරක්ද කියලා දැනගන්න. ඔයා මොනවද කරේ කියලා ඒක ටයිප් කරලා කොච්චරක්ද කියලා දැනගන්න පුළුවන්. ඒ වගේම ඔක්කොම ටෙස්ටිං ටික නොමිලේ කරගන්න පුළුවන්. නැත්නම් ගෙදරට ටෙස්ට් කිට් එකක් ගෙන්නගෙන ඔයාට ගෙදර ටෙස්ට් එක කරගන්න පුළුවන්. නැත්නම් ඒ වෙබ්සයිට් එකෙන්ම PrEP වලට බුකින් එකක් දාලා PrEP pill එක ගන්නත් පුළුවන්. මේ ඔක්කොම සර්විසස් නොමිලේ කරගන්න පුළුවන්. ලංකාවේ ගවර්න්මන්ට් එකෙන් නොමිලේ දීලා තියෙන chance එකක් තමයි ඕනම කෙනෙක්ට ආරක්ෂිතව ලිංගික ක්‍රියාකාරකම් කරන්න පුළුවන් වෙබ්සයිට් එකක්. ඒ වගේම සියලුම ප්‍රතිකාර කොන්ඩම් ඔක්කොම ගවර්න්මන්ට් එකෙන් දීලා තියෙනවා. ඉතින් ගවර්න්මන්ට් එකෙන් මේ සර්විසස් දීලා තියෙනවා කියලා දන්නේ නැත්නම් අදම යන්න පුළුවන් noforsure.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ඒකේ තියෙන සර්විසස් අත්විඳින්න.